මම අනිල් ප්‍රියංක වද්දවිසාන රුචියෙන් මූල්‍ය විශේෂඥයෙක් මම නොයෙකුත් රටවල් වල වැඩ කරලා තියෙනවා අධ්‍යාපනයත් ලැබලා තියෙනවා එංගලන්තයේ ශ්‍රී ලංකාවේ සහ මාලිදිවයිනේ කටයුතු කරලා තියෙනවා විධායක ශ්‍රේණි වල නිලධාරියෙක් හැටියටත් අධ්‍යක්ෂ මණ්ඩලෙත් ලෝක බැංකුවත් එක්කත් කටයුතු කරලා තියෙනවා ඇත්ත වශයෙන්ම වෘත්තීය වේදිකට දේශපාලනය කියන එක ශ්‍රී ලංකාවේ අපුල දෙයක් ඒ කියන්නේ පිළිකුල් දෙයක් හැබැයි එංගලන්තයේ මම වාසය කරන කාලේදී මම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සමාජිකයෙක් වෙලා එහි නිවාස මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් භාණ්ඩාගාරික හැටියටත් කටයුතු කරලා තියෙනවා ගරු ඩී.එස්. සේනානායකගෙන් පස්සේ මම නායකත්වයේ දැක්කේ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමත් මගේ පියා අනුගාමිකයෙක් වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමත් විතරයි ඇත්ත වශයෙන්ම මම ලංකාවට 93 දී පැමිණ අවස්ථාවේදී පටන් මේ දේශපාලන පසුබිම ගැන ලංකාවේ තියෙන ඉතාමත් කලකිරීමට පත් වෙලා සිටියේ ඊට පස්සේ මම ආපහු කීප වතාවක් විදේශගත වුණා මොකද හේතුව අපි ඉන්නේ ඇත්තටම ඉතා ඛේදනීය තත්වයකට අවුරුදු 72ක් අද වෙද්දී අපි නිදහස ලැබලා මෙච්චර දියුණු වෙලා තිබුණ රටක් දියුණු වෙලා තිබුණ නිසා තමයි ඇවිල්ලා යුරෝපයෙන් ආක්‍රමණය කළා ශ්‍රී ලංකාව අල්ලගත්තේ ඇත්ත වශයෙන්ම අපි ශාස්ත්‍රීය පෙරදිග භාණ්ඩාගාරය වෙලා පෙරදිග භාණ්ඩාගාරයක් වෙලා කටයුතු කරපු රාජ්‍යය තමයි ඔබ දන්නවා මේ අපේ ලංකාවට කියන නම් තමයි සෙරන්ඩිප් සේලාන් ඒ වගේ නම් පාවිච්චි කරේ ඇත්තටම ලංකාව ඉස්සර ඉඳලම ඉතාමත්ම විශිෂ්ට ස්වයංපෝෂිත රටක් වුණ නිසා අපි දන්නවා අවුරුදු 5000ක් විතර පරණ ඉතිහාසයක් අපිට තියෙනවා ඉතින් ওই ඉතිහාසයේ ඔය සියලු දේවල් කළා තියෙන හරි නායකත්වයක් තුලින් ඉතින් 72 වසරක් අපිට හරි නායකත්වයක් ලැබුණේ නැහැ ඉතින් මේ අවස්ථාවේදී මම දුටුවා දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා මගේ හිතේ නීතිච්ච නාගානන්ද කොඩිතුක්ක මැතිතුමා එතුමා අභියෝගයකට පිළි අරගෙන කිව්වා මම පුරවැසියෙක් හැටියට අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීලා තියෙනවා මම මේ නායකත්වයේ රටේ නායකත්වයේ පිළිබඳ මම ඉදිරිපත් වෙන්න කැමතියි කියලා ඉතින් ඇත්තටම ඒ අවස්ථාවේදී එතුමා ඉදිරිපත් කරපු විසඳුම ඒක විකල්පයක් නෙමෙයි විසඳුමක් ඉදිරිපත් කරේ එතුමා ඉදිරිපත් කරේ මේ 78 ව්‍යවස්ථාව ගෙනල්ලා තියෙන්නේ දේශපාලඥයන් රකින්න මිසක් ජනතාව ආරක්ෂා කරන්න නෙමෙයි කියන එක. ඉතින් ඒක ඇත්තට මගේ හිතට හරියට කා වැදුණා. අනිත් එක සාමාන්‍ය මේ රටේ නායකයෙක් වෙන්න නම් නීතිය පිළිබඳ හසල බුද්ධියක් තියෙන්න ඕනේ, දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් එතුමාට ඒ සියලුම සුදුසුකම් තියනවා කියලා හිතුන නිසා මම ඇත්ත වශයෙන්ම එතුමාගේ ඒ සමාජ මාධ්‍යවල තිබුණ යම් යම් දේවල් අධ්‍යයනය කරන්න පෙළඹුණා. ඊට පස්සේ මම විනිවිද ඒ කාලෙ තිබෙන පදනම හැටියට සමාජිකත්වයක් ලබා ගත්තා. එතුමා ඊටම අව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් ගෙනිච්චේ ඒ කියන්නේ ඇත්තටම 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. එතෙන්දී මට මතකයි දැන් බරක් ඔබාමා 2008 දී ඉදිරිපත් වෙද්දී එතුමා කිව්වේ මම කුටි පිටින් සල්ලි මං ගන්නෑ කවමදක්වත් මොනම සමාගමකින් හෝ පුද්ගලයෙක්ගෙන් මට අවශ්‍ය ඔබලාගේ මුදල් ඉතාමත්ම අඩු ප්‍රමාණයකින් දෙන්න ඩොලර් 5ක් 10ක් ප්‍රශ්නයක් නෙමෙයි මොකද මම නියෝජනය කරන්නේ ඔබලා මට දේශපාලන අල්ලස් අරගෙන ගිහිල්ලා වෙන කෙනෙක්ට හාම්පුතෙක් කියලා කියන්න බෑ මම හාම්පුතා වෙන්නේ ඔබතුමාලන්ට ඒ කියන්නේ අපි ජනතාවට සේවය කරන්නයි එන්නේ දේශපාලඥයෝ හැටියට ඒ වගේම තමයි මෙතුමා නීතිඥ නාගනන්ද කොටිතුක්ක මැතිතුමත් කිව්වේ මම කාගෙන්වත් මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ස්වේච්ඡාවෙන් දෙන මහා ජනතාවගේ මුදල් විතරයි මොකද හේතුව මහා ජනතාව නියෝජනය කරනවා නම් ඒගොල්ලන්ගේ මුදල් වලින් කරන මැතිවරණ ව්‍යාපාරිකින් තමයි එතුමා ඉදිරියට එන්න ඕනයි කියලා ඉතින් ඒ ගමන ආවා ඒ ගමන අපි දන්නවා දැන් වංචනික ලෙස කඩා කප්පල් කරා නොයෙකුත් පාර්ශව දැන් ඒක උසාවියේ තියෙනවා ඒ නඩුව ඔක්කොම වැසියෝ කියන පක්ෂය ලේකම්ට විරුද්ධව ඒ නඩුව ගොනු වෙලා තියෙනවා ඒක නිසා මම මේ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ ඒක දැන් බලා ගන්න පුළුවන් මගේ ඉතේ 19 වෙනිදාද කොහෙද මේ මාසේ අනිත් දවසේ කැඳවලා තියෙනවා දැන් මෙහෙම යද්දි මේ නාම යෝජනාව ව්‍යර්ථ කරපු මොහොතේ සිට මෙතුමාගේ දේශපාලන ගමන නැවතුන්නේ නැහැ මොකද මේ අවුරුදු 4ක් තිස්සේ ආපු ගමනක් මේක නවත්තන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මොකද හේතුව අපි දන්නවා දේශපාලඥයෝ අද ගත්තොත් එහෙම කොච්චර කාලයක් යනවද කියලා දේශපාලනයේ යම්කිසි මතක සටහනක්වත් ඇති කරන්න ඉතින් කුඩා කාලයක් තුල මේ ලබාගත් ප්‍රසිද්ධියයි මේ ජනප්‍රසාදයයි මේ සියලුම දේ එක්ක මෙතුමා දැන් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා ස්වාධීන කණ්ඩායමකේ මොකද හේතුව ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ අපි ලියාපදිංචියට යොමු කරත් ලියාපදිංචි කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ
ඉතින් ඒ හේතුවෙන් අපිට ස්වාධීන කණ්ඩායමක් හැටියට ස්වාධීන කණ්ඩායම් අංක 7 කියලා ලැබිලා තියෙනවා. ඒක සමහරට වෙනස් වෙලා යන්න පුළුවන් මේ මැතිවරණය අවිනිශ්චිත තැනක තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් අපිට මේ සැරේ නාම යෝජනා ලැබිලා තියෙනවා. ඉතින් ස්වාධීන කණ්ඩායම අංක 7 යටතේ එතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරිපත් වෙලා ඉන්නවා 22 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයට පමණයි. ඉතින් අත් වශයෙන්ම මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී එතුමා ආපහු සැරයක් ජනතාව දැනුවත් කරනවා ජනතාවගේ පරමාධිපත්‍ය කියන්නේ මොකද්ද? අධිකරණයයි අධිකරණයේ තියෙන ස්වාධිපත්‍යයයි ව්‍යවස්ථාවේ තියෙන ස්වාධීනත්වයයි එතකොට විධායකයේ තියෙන බලයයි කොහොමද ජනතාව තුලින් මෙහෙවන්නේ කියන එක එතුමා පැහැදිලි කරගෙන යද්දී එක එක තැන් වලින් එක එක පාර්ශ්ව වලින් කියනවා අරගත්ත සල්ලි දෙන්නේ නැද්ද ආපහු සැරයක් ආවද ඒ වගේ කියන්නේ ඇත්තටම සල්ලි දුන්නේ කෙනෙක් නෙමෙයි මොකද අපි අපි හැමෝටම කිව්වේ ඔබලා යම්කිසි දායාද වෙනවා නම් ඒ දායාද වෙන්න සත්භාවයෙන් ඉතින් ඒක නිසා භාණ්ඩාගාරික හැටියට අද විනිවිද පෙරමුණේ මම විවෘත අභියෝගයක් කරන ඕන කෙනෙක්ට ඒගොල්ල දුන්න සල්ලි ආපෝ ලබා ගන්න ඕන නම් ඒ කුවිතාංශ ඉදිරිපත් කරන්න මොකද විශේෂ ගිණුමකට මුදල් ගියේ ඒ ගිණුමට නිකන් කියලා සල්ලි දාන්න බෑ ඒ වගේම නීති නාගනන්ද ගොඩිතොක්ක මැතිතුමාට කවදාක්වත් එක සතයක්වත් හසුරවන්න බෑ ඒක සම්පූර්ණයෙන් මුදල් දාන්න ඕනේ තනියම එක්කෝ මේ කියන්නේ ගැනුම් බැර කිරීමකින් කරන්න ඕනේ ගිණුමටමයි ඒ ගිණුම එතුමාගේ නමින් මා තිබුණා මොකද එතුමා තනි පුද්ගලයෙක් හැටි තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මොන දිලා තිබුණේ පක්ෂයක් තිබුණේ නැහැ ඒ අවස්ථාවේදී. ඉතින් එතකොට ඒ වගකීම ඒ අවස්ථාවෙත් එතුමා දරනවා මේ අවස්ථාවේ අපි දරනවා දැන් විනිවිද පෙරමුණ හැටියට දැන් අපි ඉදිරියට යන්නේ. හැබැයි ඕන කෙනෙක් කියනවා නම් අපේ මුදල් ආපෝ දෙන්නයි කියලා අපි ඒකට අනිවාර්යයෙන්ම දෙනවා. මොකද අපි දන්නවා මෙතෙක් අපි අභියෝග කළ දැන් සෑහෙන කාලයක් මෙතෙක් ඒ මුදල් දුන්න කට්ටිය කොච්චර සද්භාවයෙන් දුන්නාද කියලා ඒගොල්ල නෙමෙයි කවදාකවත් කියන්නේ ඒ මුදල් දෙන්නේ නැද්ද හොරකම් කරාද ඒව මොනවක්වත් කියන්නේ මොකද ඒගොල්ල දන්නවා මේක තාම නොනිමි ගමනක් මේ ගමන යනවා ඉස්සරහට දැන් අද විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරපුරට ඉතාමත්ම වැදගත් දෙයක් වෙලා තියෙනවා මේක මොකද ඉස්සර අපි කිව්වොත් එහෙම තරුණයෙක්ට ඔබට යන්න ඕනද වීසා එංගලන්තයට කියලා කියනවා ඔව් දෙන්න ඕස්ට්‍රේලියාව යන්න ඕනද කියලා දෙන්න දැන් අද ඒගොල්ල තීරණය කරලා තියෙනවා නෑ අපිට ඒ රටවලට යනවට වඩා හොඳයි මේ රටේ ඉඳගෙන මේ රට හදාගන්න ඒක නිසා දේශපාලන ගැන යම් කිසි කැක්කුමක් දේශපාලන ගැන හැඟීමක් ඇති වෙලා තියෙන තරුණ පරපුර. තරුණ පරපුර විතරයි අද ඉන්නේ කොන්ද තියාගෙන වහල්භාවයේ නැතුව. අනිත් ඔය පක්ෂ හැම එකෙම යන කට්ටිය දැන් අපේ මේ පක්ෂේ පෙනී ඉන්න නාගානන්ද කොඩිතොක්ක මැතිතුමාගේ නායකත්වයෙන් පෙනී සිටින අපි හැමෝම අපිට වෙන පක්ෂ වලින් යන්න තිබුණා පාර්ලිමේන්තුවට. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද යමක් කරපු කට්ටිය පෙන්වන්න දෙන කට්ටිය පාර්ලිමේන්තුවට යන මිරිස් කුඩුකාරයන්ටයි කුඩුකාරයන්ටයි එතනෝල් කාරයන්ටයි වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් කට්ටිය. හැබැයි එහෙම යන්න වෙන්නේ කොහොමද? කොන්ද නමාගෙන කවුරු හරි නායකයෙක් ළඟට ගිහිල්ලා. ඒ නායකයා මොකද බලාපොරොත්තු වෙන්නේ? වන්දි බට්ටියෝ ටිකක්. එහෙම නැතුව කසේරුකාව කෙලින් තියාගෙන ඉන්න නායකයෝ ටිකක් නෙමෙයි. එතකොට නාගානන්ද කොඩිතුවක්ක මැතිතුමාගේ වෙනස තමයි. එතුමා හැම්බෙලේම දෙන ඕදන තමයි කවදාක්වත් කවුරුවත් ළඟට දණින් වැටල යන්න අවශ්‍ය නැහැ. පුරවැසියෙක් හැටියට තමන් ප්‍රවුඩ වෙන්න ඕනේ. ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන එක අතිශයින් ප්‍රවුඩ වෙන්න ඕන හේතුවක්. ඒ මොකද මේ රට ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන රටක්. ඉතාමත්ම අතීතයට වෙනකන් අපි කොන්ද කෙලින් තියාගෙන හිටපු ජන කොට්ටාසයක්. ඒ වගේම එතුමා කියන දෙයක් තමයි අපි සිංහල බෞද්ධ පදනම. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ රාජ්‍ය තන්ත්‍රයක් එළියට ගේන්න ඕනේ. ඒක ගේන්න පුළුවන් ධර්මයේ හැසිරෙන කෙනෙක්ට විතරයි. ඉතින් ඒක නිසා ඒ හැම ඇත්ත අවශ්‍යයෙන් බැලුවත්ම ඒ හැම දෙයකටම සුදුසුකම් තියෙන නායකයෙක් නිසා තමයි අපි එතුමා වටාරොක් වෙලා මේ අවස්ථාවේ අපි උත්සාහ කරනවා. මොකද පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට කරන්න පුළුවන් දේවල් වලට වඩා ඇත්ත වශයෙන් ස්වාධීන මන්ත්‍රී කෙනෙක්ට කරන්න පුළුවන්. මොකද අපි කියනවා ස්වාධීන මන්ත්‍රී කෙනෙක්ට ගේන්න පුළුවන් තමන්ගේම බිල් පත්‍රයක්. ඒ කියන්නේ අපි කියනවා ප්‍රයිවට් මෙම්බර්ස් බිල් කියලා. හරි. ඒකෙන් පුළුවන් ඇත්ත වශයෙන්ම ජනතාවගේ අභිමතාර්ථයන් ඉෂ්ටකරන ජනතාවට හිතවාදී නීති සම්පාදනය කරන්න. මොකද පාර්ලිමේන්තුවේ තියෙන නීති සම්පාදනය කරන්න. ඉතින් මම හිතනවා මේ ගමනට ඔබ සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේ. ඒ වගේම අද ඉඳලවත් දැන් නාගානන්ද මැතිතුමාට කවුරු හරි කියනවා නම් ඔබ යම්කිසි වංචාවක් කරයි කියලා ඒ කියන එක ඇත්ත වශයෙන්ම ඒක පාපයක් කියලා සලකලා. මොකද එතුමා අව්‍යාජ ධර්මයේ හැසිරෙන බොහොම ඍජු නායකයෙක්. ඒක නිසා එතුමාට ඒ ගෞරවය දීලා කතා කරන්නේ. මොකද අපි අනිත් කට්ටියගේ ඇත්ත වශයෙන් Facebook වල හරි සමාජ මාධ්‍ය දාල වල කියලා බලන්නේ නැහැ. ඔය ඇවිල්ලා බලන්නේ කවුරු හරි දීපු කොන්ත්‍රාත්තුවක. ඔය කොන්ත්‍රාත්තු කරන්න එපා. වහල්කමෙන් මිදෙන්න. කොන්ද කෙලින් තියාගෙන ශ්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කරන්න.
හරි හරි තැනට හරි කෙනෙක්ව පාර්ලිමේන්තුවට යවන්න යවලා ඔබලාගේ අනාගතය සහ ඔබලාගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න ඔබ සැමට තෙරුවන් සරණයි